මහරබන්දනාකර සිදු සිද්ධුවෙන් පිළිබඳව අද දින පාර්ලිමේන්තුවේදී රාජපක්ෂ වරුන්ගේ කුණුසෝදන ප්‍රධාන ලොන්ඩරි වලින් එකක් වන විමල් වීරවංශ ප්‍රකාශ කරලා තියෙනවා මේ කැරළලට හේතුව යම් මද්ද්‍රව්‍ය ජාවාරම් කාර්යව කණ්ඩායමක් මේ සැක්කරුවන් අතර යම් මත්පෙත්තක් බෙදා දීමට උත්සාහ කරලා තිනවා ඒක වැලිකඩින් ආරම්භ කරන උත්සාහ කළා වැලිකඩින් අසාර්ථක වුණාට පස්සේ මේක මහරට ගෙනහිල්ලා තිනවා ඒ මහරට ගෙනහිල්ලා මේ වගේ කැරල්ලක් ඇති කිරීමට උත්සාහ කරලා තියෙන්නේ 2013 නොවැම්බර් මාසේ 2013 නොවැම්බර් මාසේ ඇති කළා එතකොට රාජ්‍ය ආරක්ෂක ලේකම් හිටපු ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සිරුරතාවට පත් කරනවා වගේම 2012 නොවැම්බර් මාසේ ඊට පස්සේ දැන් මේ 2020 නොවැම්බර් මාසෙත් ඒ වගේ දෙයක් කරලා මේ රජයේ අපහසුතාවයට පත් කරන්න කුමන්ත්‍රණයක් වශයෙන් වගේ කියලා ඔය විමල් විරවංශ මහත්මයාලගේ හැමදාම කියන කතාවක් කියලා දිනනවා. නමුත් අපි දැනගත්තා මේ කොරෝනා වසංගතය ඇවිල්ලා ටික කාලයක් යනකොට බන්ධනාගාරවල සෞභාග්‍යයේ දැක්ම ආරම්භ වුණාට පස්සේ බන්ධනාගාරයට පත්වෙච්ච බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුමත් ගෝඨාභය රාජපක්ෂ වගේම පාලනය කරන උත්සාහ කරන්නේ මර්ධනයේ. ඒකත් එක්ක බන්ධනාගාරයේ තුල තිබිච්ච සුභ සාධනය සිරකරුවන්ගේ දින දින අහිමි වුණා. රැඳවියන්ගේ සුභ සාධනය අහිමි වුණා. ඒ වගේම පෞගේ මේ දෙවෙනි රැල්ලෙන් පස්සේ බන්ධනාගාරයේ ඇතුළත සිරකරු මූලික අවශ්‍යතාවයන් එකින් එක අහිමි වෙමින් ගියා. විශේෂයෙන්ම ඕනෑම පුද්ගලයෙකුට මූලික අවශ්‍යතාවයන් වන ආහාර, ජලය, ඉඳුම් හිටුම්, සනීපාරක්ෂක පහසුකම් අහිමි වෙනකොට ඒක දරාගෙන හිටීමේ සීමාවක් තියෙනවා. ඒ සීමාව පහුනට පස්සේ තමන්ගේ ඉල්ලීම් වෙනුවෙන් අපිට බන්ධනාගාරයේ සම්බන්ධ අපි නීතිඥවරු වශයෙන් රැඳවියන්ගේ ඥාතීන් අපි හම්බෙලා කියනවා. පහුගිය කාලේ කිව්වා මහර බන්ධනාගාර රැඳවියෙක් ඥාතීක අපිට කතා කරලා කිව්වා මහත්තයා මේ බත් එකේ වතුර තමයි දෙන්නේ බත් වලට. ඒ වගේම දවල් කෑම ගන්න දෙයක් නැහැ. සුමාන සරය චිකන් කෑල්ලක් දෙනවා. ඒක මහ පැටැඟිල්ල සුලංගිල්ල හට වඩා පොඩි කිව්වා. ඒ වගේම කිරිත එකක් දෙන්නෙම නැහැ කිව්වා. විතරයක් මස් මාළුවක් දකින්න හම්බ වෙන්නේ නැහැ කියලා කිව්වා. ඒ තත්ත්වේ දිනෙන් දින බන්ධනාගාරයේ පහසුකම් අඩු වෙනකොට ඒ වගේම බන්ධනාගාරයේ ඇතුලේදී කොරෝනා වේගයෙන් ව්‍යාප්ත වෙනකොට බැලඳවියන් අතර නොසන්සුන්තාවයක් ඇති වුණා. මොකද හේතුව සුළු ඉඩක මොකද මේගොල්ලෝ කියන්නේ මීටරේ පරතරය කියලා. මීටරේ දැන් මීටර එකහමාරක් වෙලා තිනවා අලුත් කොස කොරෝනා ඒගොල්ලෝදී මීටර එකහමාරක්වත් ඇතින් ඉන්න කියලා තමයි කියන්නේ. නමුත් මේකෙන් පස්සේ ඉතාම සමහරක් බන්ධනාගාර සෙල්වල ඒ කියන්නේ රැඳවියන්ගේ රැඳවල ඉන්න කාමරවල රැඳවියෝ විශාල ගණනක් අඩු ගන්න මීටර නෙමෙයි සෙන්ටිමීටර 10ක්වත් පරතරේ නැතුව තමයි ඉන්නේ. ඒ වගේම සෞඛ්‍ය විශේෂයෙන් බැසිකලි කැසිකලි පහසුකම් ඉතාමත් අඩුයි. රැඳවියෝ 100කට 200කට බැසිකලි 3යි 4යි තියෙන්නේ. ජල පහසුකම් අඩුයි. ඒ වගේම මේ කොරෝනා ව්‍යාප්තයෙන් පස්සේ කිසිදු නිලධාරියෙක් ඇතුළට ඇවිල්ලා මේගොල්ලනේ අසනීපයක් ගැනවත් මේගොල්ලන්ගේ කිසිදක මේ සොයා බැලුවේ නැහැ. ඒගොල්ලෝ එළියට වෙලා ආරක්ෂිතව ඉන්නවා. ඒක නිසා මේ සම්බන්ධයෙන් පියවරක් ගන්න කියලා දිග ඉල්ලීම් කළා. ඉල්ලීම් කළාම අපි දැනගත්තා අපි කලින්ිනුත් කිව්වා වගේ ලංකා ඉතිහාසයේ පහළ වෙච්ච කිසිදු දර්ශනයක් නැති කිසිදු වැඩපිළිවෙලක් නැති අසාර්ථකම් පාලකයෙක් වෙන ගෝඨාභය නන්දසේන රාජපක්ෂ එයාගේ පාලනය ගෙනියන්න පුළුවන් ක්‍රමයේ උන් මර්ධනය ඒකටත් භාවිතා කරනවා හැමතැනම භාවිතා කරනවා බන්ධනාගාර තුලත් මර්ධනය භාවිතා කළා. දැන් මේ රාජපක්ෂ වරුන්ට විරුද්ධ කුමන්ත්‍රණය බන්ධනාගාර රැඳවියෝ අරන් ගියා කියලා කියනවා. දැන් අද හිරේ ඉන්න පුළුවන් හිරේ ඉන්න තරම් වටිනා පොදු දේපල හොරකම් කරපු පොදු දේපල විනාශ කරපු අපරාධකාරී කද කොළඹ මහාධිකරණ නිදහස් කරලා තිනවා 200 වගන්ති යටතේ. ඒ වගේම පහුගිය කාලේ හිරේ ඉන්න ඕනේ අය ගොඩක් එළියට ආවා. නමුත් මේ සුළුසුළු රැඳවියෝ අද මේ බන්ධනාගාරය ඇතුලේ කණ්ඩ බොණ්ඩ නැතුව දුක් විඳිනවා. ඒ තත්ත්වයට රාජපක්ෂවරු එතන මර්ධනය ගෙනියන්න උත්සාහ කළා. දැන් 2012 සිද්ධිය වෙනවම බන්ධනාගාරය තුලින් කැරල්ලක් ආවා කිව්වා. ආයුධ ගෙන ගත්තා කිව්වා. ආයුධරන් වෙඩි තියන්න හැදුවා කියලා බොරුවක් නිර්මාණය කළා. රාජපක්ෂවරුන් ගොබෙල්ස්ලා ලොන්ඩරි කාර්යෝ ටික දැන් මේකටත් කියයි නොඑක් දේවල්. දැන් මේකේ ආරම්භයේ වශයෙන් විමල් විරවංශ කියලා තියෙනවා. මත්පෙති අරන් ගිහිල්ලා කැරල්ලක් ඇති කළා කියලා. ඒ ඔක්කොම දැන් කුමන්ත්‍රණ කියලා දායි. නමුත් මේ කුමන්ත්‍රණයක් නෙමේ අපි හැමෝගෙම මූලික අවශ්‍යතාව ඉටුුනේ නැත්නම් අපි හැමෝම මර්ධනය වෙනවා නම් අපි හැමෝම නැගී සිටිනවා. ඒක නිසා මේ රාජපක්ෂවරුන්ගේ පුරුදු පරිදි පාලනය හැමතැනටම අරගෙන ගිහිල්ලා තියෙනවා. අන්තිමට බන්ධනාගාර තරන් ගිහිල්ලා තියෙනවා. බන්ධනාගාර රැඳවියන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිහිල්ලා තමන්ගේ මූලික අවශ්‍යතාවෙන් ඉල්ලීම් කරනකොට මෙන්න මෙහෙමයි කරන්නේ. Breaking.lk